everyone. Oyal hamoma athare naga tikitukara gannama travel maps appe YouTube channel ekata. Adath api England e thiyena thawat vishesha tanakata yanna thamai balaporottu wenne. Api tikak wesi bara dawasak mage chuti babat innoda. Ma ogalata video eke atharthure yawat pennannam. Ape e vishesha tanata yana gaman gihillama balama ap kohota yanne kiyala. මම ඔයාලව එක්කන් යන්නේ එංගලන්තයේ ලෙස්ටර් නගරෙ මැද්දේ ඉඳලා කිලෝමීටර් 8ක් තරම් දුරින් පිහිටලා තියෙන වෝටර්මීඩ් කන්ට්‍රි පාර්ක් එකට. ශ්‍රී ලංකාවේ සුන්දර ගම්පලත් වගේ මෙහි කන්ට්‍රි සයිඩ් කියන්නේ හරිම ලස්සන පැත්තක්. මෙහි අය මේ සුන්දරත්වය ඒ විදිහටම පවත්වා ගන්න හරිම ආසයි. මේ උද්‍යානයේ ඉතිහාසය 1800 ගණන් තරම් ඈතකට විහිදෙනවා. ඉතින් මේ කන්ට්‍රි සයිඩ් එකේ ලස්සන ඒ විදිහටම පවත්වා ගැනීම එක උත්සාහයක් විදිහට තමයි මෙයාලා මේ උද්‍යානය ඉදි කරලා තියෙන්නේ. මේ උද්‍යානයේ තියෙන විශේෂ දේවල් අතරින් ප්‍රධානම තැනක් හිමි වෙන්නේ මේ උද්‍යානයේ මැදේ දැන් ඔයගලන්ට පේන ලේක් එක. මේකේ සිය ගණනක් තාරාවන්, හංසයින් වගේම විවිධ කුරුල්ලන් ජීවත් වෙන අපිට දකින්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම් කරන අයට, බයිසිකල් පදින අයටත් මෙහි ඇවිල්ලා ව්‍යායාම් කරන්න, බයිසිකල් පදින්න, ඇවිදින්න වගේ පහසුකම් සලසලා දීලා තියෙනවා. නේද පිටිපස්සේ ලොකු පොන්ඩ් එකක් තියෙන පොකුණක් ඒකේ සිය ගණනක් තාරාවෝ ගූස්ලා තව විවිධ විදිහේ කුරුල්ලන් අපිට දැක ගන්න පුළුවන් හරිම සීතලයි අද දවසේ ඒත් ඒගොල්ලන් වතුරට බහැලා එතන කොහොමත් ආස වතුරේ ඉන්නනේ ඉතින් වතුරට බහැලා සෙල්ලම් කරනවා කෑම හොයනවා අපිට බලා ගන්න පුළුවන් මෙතන ඔන්න ඉතින් අපි ආපු ගමන් මෙයාලත් ගොඩට ඇවිල්ලා බලන් ඉන්නවා අපි මොන හරි යාලට කන්න දෙනකන් අපි වගේම අද පවුල් කිහිපයක්ම ඇවිල්ලා ඉන්නවා යාලගේ චූටි බබාලත් එක්ක මේ කුරුල්ලන් බලන්න පාක් එක වටේ සුන්දරත්වේ නරඹන්න ඒ වගේම කුරුල්ලන්ට කෑම දෙන්න අපි වාසනාවන්ත වුණා සුදු හංසයින් රංචුවක් බලා ගන්න. බලන්නකො එයාලගේ ලස්සන සීත කාලය ගත කරන්න වෙන්නේ නැති එයාලා මේ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දන්නවද හංසයින් ගැන විශේෂ කාරණාවක්? ඒ තමයි එයාලා මුළු ජීවිත කාලයටම ආශ්‍රය කරන්නේ එකම සහකරුවෙක් කියලා. පුදුමයි නේද? සතෙක් උනත් එයාලා කොච්චර බුද්ධිමත්ද කියලා. හංසයින් බුද්ධිමත් වගේම යාලට හොඳ මතක ශක්තියක් තියෙනවා. කවුද යාලට හොඳින් සැලකුවේ, අකාරුණික විදිහට සැලකුවේ කවුද කියලා යාලා හොඳින් මතකයේ තියන් ඉන්නවා. මේ හංසයින් හරිම නිදහසේ සතුටින් යාලගේ රංචුවත් එක්ක මෙහි කාලය ගත කරනවා. මෙයාලට මිනිසුන්ගෙන්වත් මිනිසුන්ට මේ හංසයින්ගෙන්වත් කිසිම කරදරයක් නොවෙන්න දෙගොල්ලන්ම මඟ බලා ගන්නවා.
නේද මේ තාරාවන් හංසයින් කුරුල්ලන් කිසිම බාධාවක් නැතුව නිදහසේ සතුටින් මේ පරිසරයේ හැසිරෙන විදිහ ඒකට ප්‍රධානම හේතුව තමයි මිනිසුන්ගෙන් එයාලට කිසිම හිරිහැරයක් නැතිවීම උද්‍යානයේ පුරාවටම පයින් ගමන් කරන අයට බයිසිකල් පදින අයට ව්‍යායාම් කරන අයට ලේසි වෙන්න තමයි මේ පුංචි මාර්ගය ඉදි කරලා තියෙන්නේ. උද්‍යානයේ සුන්දරත්වය විඳ ගන්න ගමන් මේ මාර්ගයෙන් ගමන් කරන්න ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න. අවට පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න ගමන් අපි මේ පාර දිගේ ඇවිදගෙන යනකොට බයිසිකල් පදින අය වගේම ව්‍යායාම් කරන කට්ටියත් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල තියෙන තත්ත්වය නිසා අපි පිළිපැදිය යුතු නීති දක්වපු පුවරු වගේම මේ පාක් එකේ දකින්න ලැබෙන කුරුල්ලන් ගැන පුවරුත් අපිට මේකේ දකින්න පුළුවන්. උද්‍යානයේ මෙන්න මේ හරියේ හරිම ලස්සන දියපාරක් ගලාගෙන යනවා අපිට බලා ගන්න පුළුවන්. කනට හරිම මිහිරි ශබ්දයක් නැගමින් ලස්සනට මේ දියපාර ගලාගෙන යනවා. කලින් අපි දැක්ක හංස රංචුව උද්‍යානයේ ඈත කොනක ඉඳලා තවත් ලස්සනට පේන විදිහ තමයි ඕගලන්ට දැන් මේ පේන්නේ. මේ පසුබිම දකිනකොට මට මතක් වුණ දෙයක් තමයි පුංචි කාලේ අපේ ගෙදර තිබුණ චිත්‍රයක්. ඒක මේ වගේම ලස්සන පොකුණක තාරාවන් රංචුවක් ඈත ඉඳලා ඉකිලගෙන එන විදිහත් මේ වගේම පසුතලයක ඒක තිබුණ විදිහත් මට හොඳට මතකයි. යන්න කලින් අවසාන වතාවටත් මේ කුරුල්ලන් වාය බලලා එයාලට කෑම ටිකක් දීලා යන්න කියලා මෙතනට අපි ආයෙත් ආවා. එනම් ටිකක් දුකයි එවනත් අපි ඔයාලා බලන්න ආයෙත් එනවා. ඔන්න අපි ගියපාර අපේ වීඩියෝස් වල මතක් කරා වගේම ඔයාලා දැක්ක නේද මේ උද්‍යානයේ පුරාවටම කිසිම තැනක කැලිකසල පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් මිනිස්සු දාලා යන්නේ නැහැ. ඒ වගේම අපේ පුංචි ශ්‍රී ලංකාවත් ඔයාලා කොහේ ගියත් ලස්සනට පිරිසිදුව තියාගන්න මතක් තියාගන්න. කිකේ ලස්සන බලලා තාරාවන්ට කැමත් කවලා අපි දැන් මේ ගෙදර යන ගමන්
වැස්ස ටිකක් වැඩි කරනවා මගේ චූටි බබත් ඉන්න නිසා මම හිතුවා දැන් ගෙදර යන වෙලාව හරි කියලා මේ ලයික් වීඩියෝ එකට ඔයගලන් කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකට මතක ඇතුව subscribe කරන්න මේ travel moms